කට පස්සේ අපි ඔක්කොම සල්ලිත් වෙන් කරලා තිබුණු මේ වැඩේ තමුන්නාන්සලගේ ආණ්ඩුවෙන් නතර කරලා අවුරුද්දකට පස්සේ දැන් තව දුරටත් කාලෙ ඉල්ලීම ගැන අපි කනගාටු වෙනවා සති දෙකක් ඉල්ලනවා මේකට උත්තර දෙන්න හරි අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා දීවර මන්ත්‍රීතුමාගේ ඇසීමට කතානායකතුමනි කල් ගන්නම ප්‍රශ්න පස්සේ අහන කතානායකතුමනි සති දෙක කාලයක් ඉල්ලස ඉරාන් වික්‍රමතුංගර මන්ත්‍රීතුමා මුදල් මාත්‍යෝන්ගේ සිට ඉන්න කතානායක තුමනි සති දෙක කාලයක් ඉල්ලස ස්ථාවර නියෝග 27 දෙක යටතේ විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්න ගරු ගරු කතානායකතුමනි මට ප්‍රශ්න අහන්නට පෙර මේ අලුත් සැසිවාරයේ මට ඔබතුම අවසරයක් ලබා දෙන්න වැදගත් කරුණකුත් මතු කරන්න තියෙනවා ප්‍රශ්නෙට පෙර මම ඔබතුමාගෙන් අවසර ඉල්ලා සිටිනවා ඒකට අද බරපතල ප්‍රශ්නයක් තිබෙනවා ගරු කතානායකතුමනි අපේ රටේ සිටින අපේ රටේ පුරවැසියන් පිටරට ගිහිල්ලා රැකියා කරනවා ඔබතුමා දන්නවා පහුගිය ජනාධිපතිවරණයේදී ගුවන් යානා වලින් ඇවිල්ලා ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපතිතුමත් තමුන්නාන්සලාගේ පාර්ශවයත් ජයග්‍රහණය කරවන්නට ලොකු සේවාවක් කරලා ඒ ඇත්තොන්ට රටවිරුව කියන නාමයක් ලබා දුන්නා. දැන් අද මේ මොහොත වෙන විට අපේ රටේ පුරවැසියන් විදේශගතව රැකියා කරන අපේ ශ්‍රමිකයන් අපේ රටට ඉතාමත්ම විශාල විදේශ විනිමයක් ලබා දෙන දුක කඳුල වේදනාව දහඩිය හෙලන සමහර අවස්ථාවලදී ජීවිත පරිත්‍යාග කරන ඒ රටවිරුවන් අද අන්ත අසරණ භාවයට පත් වෙලා ඒ අයට කිසිම හවුහරණක් නැහැ කිසිම පිහිටක් නැහැ අපේ තානාපති කාර්යාලවලට දුරකථන ඇමතුම් ලබා දෙනකොට දුරකථන ඇමතුම විසන්දි කර ගණන් ගන්නේ නැහැ. ඒ ඇගේ දුක හොයලා බලන්නේ නැහැ. ගරු කතානායකතුමනි දැන් අපිට දකින්නවා පැති දෙකක්. අපිට දකින්නවා එක පැත්තකින් අපේ රටටත් වැඩිය පහළ ආර්ථිකයක් තිබෙන යුක්‍රේනයෙන් සංචාරකයනකොට ඒගොල්ලන්ට VVIP සැලකිල්ල. නිකන් සැලකිල්ල නෙමෙයි. ට්‍රිපල් VIP සැලකිල්ල. උපරිම ප්‍රභූ පැලැන්තිය සැලකිල්ල. මම අහන්න කැමති ඇයි මේ යුක්‍රේනයෙන් එන සංචාරකින්ට ඒ වගේ VVIP සැලකිල්ලක් දෙනවා නම් ඇයි මේ රටට දහඩිය කඳුල ශ්‍රමය කැප කරලා අපේ රටේ විදේශ විනිමය ලබා දෙන අපේ රටේ විදේශ සංචිතය වලට ඩොලර් එකතු කරන ඒ අපේ ශ්‍රමිකින්ට ඇයි මේ රජයේ අවධානයක් යොමු කරන්නේ නැත්තේ එයාට පිටවන්නට නෑ පොඩි මම ඉන්ටරප් කරන්න එපා ආයි රයිස්ටෝ පොයින්ට් ඔෆ් අපි දේශ පක්ෂනායක කමිටුවක් රැස් කළා බිස්නස් ඔෆ් ද ඩේ ඇන් බිස්නස් ඔෆ් ද වීක් හස් බීන් ඩිසයිඩඩ් ඉතින් ගරු කතානායකතුමනි දැන්ටමත් අපි ඔක්කොම ඒ ගත්ත තීරණ උල්ලංඝනය කරමින් යන්නේ දැන් විපක්ෂනායකතුමාද 27-2 යටතේ ප්‍රශ්නයක් අහලා තිබුණා ඊයේ කල් දීලා ඒ ප්‍රශ්නේ නෙමෙයි මේ කතා කරන්නේ ඉතින් මම කනගාටු වෙනවා විරුද්ධ පක්ෂනායකතුමා පාර්ලිමේන්තු කටයුතු මේ විදිහට අවුලක් ඇති කියන ප්‍රශ්නයක් ඔබ දිනවා ප්‍රශ්නය අහන්න ඔබතුමාට අයිතිය තියෙනවා ඔබතුමා අහන ප්‍රශ්නෙට ඕන වෙලාවක අපි උත්තර දෙනවා නමුත් පාර්ලිමේන්තු කටයුතු කොහොම කරු කතානායකතුමනි මේ විදිහට අඩපණ වෙනවා අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන කටයුත්ත හැටියට තියෙන්නේ මේ කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කරන අණපණත් සම්මත කර ගැනීමයි දැන් මේ විවාදය සම්පූර්ණයෙන් බාගෙට අඩු වෙලා තියෙනවා ඒ නිසා අපි යොදාගත්ත වෙලාවල් පහු කරමින් මේ තියෙන සෞඛ්‍ය නීති රීති යටතේ මේ පාර්ලිමේන්තු සේවක සේවිකාවන් ගැනද හිඳලා ගත්ත ඔක්කොම තීරණ දැන් උල්ලංඝනය වෙමින් පවතිනවා ඒ නිසා මම ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ අදට નિયમિત විවාදයට අවතීර්ණ වීමට පියවරක් ගන්න කියලා නැත්නම් අපිට අද මේ යොදාගත්ත විවාද කරන්න බෑ ගරු කතානායකතුමනි එකම ප්‍රශ්නේ අහනවා නම්
ඒකෙනුත් අර්ථයක් නැහැ. හරි. ගරු කතානායකතුමා කලින් තීරණයක් දීලා තියෙනවා. හරි. දිනපතා එකම ප්‍රශ්නය අහන්න එපයි කියලා. මම ගරු විරුද්ධ පක්ෂේ නායකතුමාට ගරු කරනවා. නමුත් විරුද්ධ පක්ෂේ නායකතුමා කතා කරන්නේ. විරුද්ධ පක්ෂේ නායකතුමා කතා කරන්නේ මේ ආණ්ඩුව කිසිම වැඩක් නොකරපු විදියට. මේ ආණ්ඩුවට මේ ආණ්ඩුව මේ වෙන 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 විට 61000ක් පිට රටින් ගෙනල්ලා තියෙනවා. එතුමා කතා කරන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය වහලා දාන්නද? එතුමා කියන්නේ සංචාරක ව්‍යාපාරය වහලා දාන්නද? අපි අලුත් කාල පරිච්ඡේදයකට අනිත් රටවල් වගේ ගමන් කරනවා. ඒ නිසා අහපු ප්‍රශ්නේ අහලා විවාදයට අවතීන වෙන්න ඉඩ දෙන්න නැත්නම් පාටි ලීඩර්ස් කියලා වැඩක් නෑ කතානායකතුමනි. ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මං හිතන්නේ එතුමාට ඇහුනේ නෑ. මම ආරම්භයේදීම ඔබතුමාගෙන් අවසරය අරගෙනයි මම මේක ඇහුවේ. ඔබතුමාට අවසර තියනවා 24 ක අවසරය දුන්නා. ඉතින් ගරු කතානායකතුමනි මේ අහන පළවෙනි ප්‍රශ්නය මේ රටට වැදගත් ප්‍රශ්නය මම දන්නවා. දැන් බලයට පත් වෙලා තනතුරු ගත්තන් පස්සේ රට විරුවන්ට හෙන ගැහුවත් කමක් නැහැ. ඒ විදිහට තමයි ආණ්ඩු පාර්ශවයේ හිතන්නේ. ඒ නිසා මේවා අහනකොට මම දන්නවා මේ ආණ්ඩු පාර්ශවයට මේවා රිදෙනවා ඇති. ඔබතුමාගේ 27-2 ගන්න. ඇයි මේවා රිදෙන්නේ? 27-2. මොකද රිදෙන්නේ මේවා අහනකොට? දැන් 27-2 ගන්න. නෑ ගරු කතානායකතුමනි. අර කතානායකතුමනි මට මයික් එක දෙන්න. මයික් එකයි මේ මයික් එකයි ටීවී එකයි දෙන්න දෙකම. එක ගරු කතානායකතුමනි එකඟ වුණු එකඟතාවයට අනුව කටයුතු කරන්න. උපදෙස් දෙන්න මේ. හරි හරි දැන් හරි. හරි. බොහොම ස්තුතියි. රට විරුව ගොරදල. හරි හරි මාලේකන්දුමා. මාලේකන්දුමා මම මේ අහන්නේ ප්‍රශ්නයක් රට වෙනුවෙන්. කරුණාකරලා ඒකට ඉඩ දෙන්න. ගරු කතානායකතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඔබතුමාගේ දිස්ත්‍රික්කේ රට විරුව නැද්ද? අද දසදහස් ගණනින් පිටරට දුක් විඳිනවා. හැමෝම ඉන්නවා. මම අහන්න කැමතියි ගරු කතානායකතුමනි. නමුත් රට විරුව සභාවේ එකඟතාවයකට පත් වුණු අයුරු කටයුතු කිරීම ඔබතුමාගේ යුතුකම. ගරු කතානායකතුමනි ඔබතුමා මට තව විනාඩියක් අවස්ථාව දෙන්න. ගරු කතානායකතුමනි මේ වැදගත් ඔබතුමාට ඇති තරම් අවස්ථාව දීලා තියෙනවා. මට ඔබතුමා අවසරය දුන්න පරිදි මට වෙලාව දෙන්න. ඇති තරම් අවස්ථාව දීලා තියෙනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් ටෙලිකොම් එකේ සන්නාම නාමය වෙනස් කරන්න රුපියල් ලක්ෂ 20000ක් හරි බිලියන 2ක් ඒක වෙනම අහන්න නෑ පොඩ අහගන්න ගරු කතානායකතුමනි පොඩක් අහගන්න බිලියන 2ක් මිලියන 2000ක් ලක්ෂ 20000ක් වැය කරනවා ගරු කතානායකතුමනි ඇයි මේ සල්ලි ටික යොදවලා අර රට විරුවන් මේ ගණන් හදලා බැලුවොත් ඒක වෙන විවාදයකට වෙන විවාදයකට යන 45000 ගානේ ගණන් හදලා බැලුවොත් 44000ක් ගෙන්නන්න පුළුවන් ඔබතුමාගේ 44000ක් 27-2 යටතේ ප්‍රශ්නේ ගන්න ඔය ප්‍රශ්නේ වෙනම විවාදයක් ගන්න අපි දිනයක් දාගනිමු නෑ ගරු කතානායකතුමනි මම 27-2 ප්‍රශ්නෙට එන්නම් ගරු කතානායකතුමනි මම දන්නවා ඔබතුමා හිතපපුවක් తీර කතානායකවරෙක් මම ඔබතුමාගෙන් අහන්න කැමති ඇයි අර ලක්ෂ 20000 අර ටෙලිකොම් එකේ සන්නාමය වෙනස් කරන්න ඔව් පාවිච්චි කරන්න ඔබතුමා ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා ප්‍රශ්නයක් අහන්නේ කිසිම ගැටලුවක් නැහැ හැබැයි ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව අහන්න ඕනේ ඇමතිරෙට උත්තර දෙන්න අවස්ථාව දෙන්න ඕනේ ඔබතුමාට අලුත් අවුරුද්දේ උදේ පාන්දර පිස්සුව දදලා ඉන්නේ මේ මොන විහිළුවද මේක මේක උදේ පාන්දර අලුත් අවුරුද්දේ පක්ෂ නායකතුමා ස්ටෑන්ඩින් ඕඩර් නායකතුමනි එන හවසට දාන්න මේ ආණ්ඩුව දැනගන්න ඕන ආණ්ඩුව ස්ටෑන්ඩින් වෙන්නේ තාණ්ඩුවට ඕඩර් දෙන්න පුළුවන් වෙන්නේ අර ශ්‍රමිකයෝ ඡන්දෙ දුන්න හින්දා ඔබතුමාට ඒකෙ හින්දා ඒ ස්ටෑන්ඩින් ඕඩර් එක ඉක්ින ගන්න ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි ටෙලිකොම් 27-2 ප්‍රශ්නේ ගන්න වෙනස් කරන්න බිලියන 2ක් මිලියන 2000ක් ලක්ෂ 20000ක් 27-2 ප්‍රශ්නේ ගන්න මේක මේවා වියදම් කරොත් අර 44000ක් ගෙන්නන්න පුළුවන් අපේ දැන් ඔබතුමාට උමනා කියා ගන්න 27-2 ප්‍රශ්නේ ගන්න ඒක කරන්නේ නැත්නම් මම අහන්න කැමති දැන් 27-2 ප්‍රශ්නේ ගන්න සභාව රැස්වෙන්න ඉස්සෙල්ලා පක්ෂ නායක රැස්වීමක් තියලා
න්‍යායපත්‍රයේ තීන්දුව කරන්න ඒ අනුව කටයුතු කරන්න විපක්ෂ නායකතුමාට කතා කරන්න ඕන නම් අවස්ථාවක් තියෙනවා 27.2 යටදී කතා කරන්න එහෙම නැත්නම් ඒ පනත අනුව කතා කරන්න හැබැයි මේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේක පිස්සන් කොටුවක් වගේ ඇසිරනවා නම් ඕන ඕන වෙලාවට නැගිටලා කතා කරනවා නම් හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම නැගිටලා රට වෙනුවෙන් කතා කරනවා කියලා ඉල්ලයි අපිටත් රට වෙනුවෙන් කතා කරන්න ඕනේ එහෙම නම් ඔබතුම අවස්ථාව දෙන්න අපිට ඒ ගරු විපක්ෂ නායකතුමනි හරි ඔබතුමා හරි මං අහන්න ප්‍රශ්න ඔබතුමා හරි මං අහන්න ප්‍රශ්න ඔබතුමා සභාවේ එකඟතාවයේ අනුව කටයුතු කරන්න ඒ ඇති ගරු කතානායකතුමනි ලොව බොහොමයක් රටවලට ආර්ථික හා සමාජීය වශයෙන් දැඩි බලපෑම් ඇති කරමින් COVID-19 වසංගතයේ සීග්‍රෙන් පැතිර යමින් යනවා මේ සඳහා පිළියම් වශයෙන් රටවල් ගණනාවක් විසින් විවිධ එන්නත් සහ ඖෂධ පිළිබඳව නව අත්හදා බැලීම් සිදු කරමින් සිටිනවා ඒ අතරින් දැනට ඇමරිකා එක්සත් ජනපදයේ නිපදව ඇති මොඩර්නා එන්නත සහ ෆයිසර් බියන්ටෙක් එන්නත එක්සත් රාජධානිය විසින් නිපදව ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඒ වගේම රුසියාවේ ස්පුට්නික් එන්නත යන එන්නත් සාර්ථක ප්‍රතිඵල අත්කර දී තිබෙනවා මෙම එන්නත්වල අවසාන සායනික පරීක්ෂණ මගින් මොඩර්නා එන්නත 94ක් ෆයිසර් බියොන්ටෙක් එන්නත 90ක් ඔක්ස්ෆර්ඩ් එන්නත 90ක් සහ ස්පුට්නික් එන්නතෙහි 91.4ක සාර්ථකත්වයක් පෙන්눔 කර ඇති බව වාර්තා වෙනවා. ගරු කතානායකතුමනි ලොව බොහොමයක් රටවල් මේ වන විටත් ඉහත සඳහන් එන්නත් ලබා ගැනීම සඳහා ඇනුම් කර තිබෙනවා. මොඩර්නා එන්නතේ සමස්ත නිෂ්පාදනයම සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ නිෂ්පාදනය 90%ක් පමණ මේ වන විටත් සමහර රටවල් විසින් මිලදී ගැනීමට කටයුතු කරමින් ඇති බවට වාර්තා වෙනවා. මීට අමතරව චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් එන්නත අවසන් අදියරේ අත්හදා බැලීම් නිම කර නොමැති වුවත් බ්‍රසීලය තුර්කිය චිලි රාජ්‍ය ඇතුළු රටවල් 60ක් පමණ දැනටමත් මෙම එන්නත ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත වී ඇති බව සඳහන් වෙනවා. ගරු කතානායකතුමනි මෙලෙස විවිධ රටවල් කෝවිඩ් එන්නත් විශාල ප්‍රමාණයක් එක් රැස් කර ගැනීමේ උත්සාහයක නියැලී ඇති හේයින් ලොව පුරා සියලු දෙනා අතර කෝවිඩ් එන්නත් සාධාරණ අයුරින් බෙදී යන පරිදි ක්‍රියාදාමයක් දියත් කිරීමේ අරමුණින් කෝවැක්ස් නමින් වැඩපිළිවෙලක් එන්නත් හා ප්‍රතිශක්තිකරණ සඳහා වූ ගෝලීය සංධානය Global Alliance for Vaccines and Immunizations in short form GAVI Coalition for Epidemic Preparedness Innovations CEPI සහ ලෝක සෞඛ්‍ය සංවිධානය WHO විසින් එක්ව ක්‍රියාත්මක කරනු ලබන එමගින් දියුණු වෙමින් පවතින රටවල් සඳහාද ජනගහනයෙන් 20%කට ප්‍රමාණයකට එන්නත් ලබා දීමට බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි COVID-19 රෝගය මර්ධනය කිරීම සඳහා දේශීය නිෂ්පාදනය කළ විවිධ ඖෂධයන් පිළිබඳව පසුගිය කාලයේ මෙරටින් වාර්තා වුණා එමෙන්ම එම ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් පවතින COVID අවදානම් තත්ත්වයේද නොසලකා ජනතාව එක් රැස් වූ ආකාරය තුළින් පෙන්눔 කරනු ලබන්නේ සුදුසු ඖෂධයකට නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේද තුළින් අනුමැතිය ලබා දී කඩිනමින් එය මහජනතාව වෙත ලබා දිය යුතු බවත් ජනතාව නොමග යැවීම සිදු නොකර මෙම රෝගය වගකීමෙන් යුතුව මර්ධනය කළ යුතු බවත් මෙම පසුබිම යටතේ ජාතික වැදගත්කමකින් යුත් හදිසි කරුණක් වශයෙන් සලකා පහත ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු සහ පැහැදිලි කිරීම රජින් බලාපොරොත්තු වෙනවා 1. කෝවැක්ස් පහසුකම මගින් COVID-19 මර්ධනය කිරීමේ එන්නත් ලබා ගැනීම මත පමණක් රජයේසිය පූර්ණ විශ්වාසය තබා තිබෙන බව පෙනී යන නමුත් කෝවැක්ස් වැඩසටහනේ සාර්ථකත්වයේ රඳවා පවතින්නේ ඒ සඳහා සංවර්ධිත රටවල් ලබා දෙන පරිත්‍යාග මතයි. ඒ අනුව කෝවැක්ස් වැඩසටහනේ සාර්ථකත්වයේ මත සම්පූර්ණ විශ්වාසය තැබීම සුදුසු බව රජයේ විශ්වාස කරන්නේද? එසේ නොවන්නේ නම් වෙනත් විකල්ප වැඩපිළිවෙලක් රජයේ සතුද? එසේනම් එම වැඩසටහන මේ අවස්ථාවේදී මෙම සභාවට ඉදිරිපත් කරන්නේද?
දෙක කෝවැක්ස් වැඩසටහන සාර්ථක වේ නම් එමගින් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට කෝවිඩ් 19 මර්ධනය කිරීමේ එන්නත් ලබා ගැනීම සඳහා අවශ්‍ය ආධාර ලැබෙනු ඇත දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති එන්නතවන ෆයිසර් බයොන්ටෙක් එන්නත මිලදී ගැනීම සඳහා එම ආධාර ලබාගත හැකි වේද එසේනම් මේ කවදා වන විටද එම එන්නත් පළමුව ලබා දෙන්නේ කවර පිරිසකටද එම ක්‍රියාවලිය විනිවිද භාවයකින් නිතුව සිදු කරන බවට රජය තහවුරු කරන්නේද 3 ෆයිසර් බයොන්ටෙක් එන්නත ගබඩා කළ යුතු උෂ්ණත්වය සෙල්සියස් අංශක -70 වන අතර මොඩර්නා එන්නත සඳහා -20ක උෂ්ණත්වයක් අවශ්‍යයි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පමණක් සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයේ එනම් සෙල්සියස් අංශක 2.8 අතර ගබඩා කර තැබිය හැකි මේ අනුව අප ලබා ගන්නා එන්නත අනුව ශීත දාමය එමත් නැත්නම් කෝල්ඩ් චේන් සූදානම් කිරීම සඳහා රජයට සැලසුමක් තිබේද ඒ සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමටත් සෞඛ්‍ය අංශවලට අවශ්‍ය පුහුණුව ලබා දීමටත් රජය සැලසුම් කර තිබේද එසේනම් ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්නේද නොඑසේනම් ඒ මන්ද 4 කෝවැක්ස් පහසුකම ලබා ගැනීමට පෙර එන්නත් නිකුත් කිරීම ප්‍රවාහණය ගබඩා කිරීම එන්නත ලබා දීම ඒ පිළිබඳව දත්ත ගබඩා කර ගැනීම සඳහා සූදානම් වීම ඉතාමත් වැදගත් වන අතර ඒ සඳහා ජාතික විහිදුම් සහ එන්නත් කිරීමේ සැලැස්මක් National Deployment and Vaccination Plan NDDP සකස් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් දී තිබෙනවා රජයේ විසින් එම සැලැස්ම මේ වන විට සකස් කර තිබේද එසේනම් එම NDDP සැලැස්ම මෙම සභාවට ඉදිරිපත් කරන්නේද නොඑසේනම් මේ මන්ද 5 ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය සහ කැනඩාව ඇතුළු සංවර්ධිත රටවල් මෙන්ම බංග්ලාදේශයේ ඉන්දියාව ඇතුළු දකුණු ආසියා කලාපයේ රටවල්ද මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයක එන්නත් මාත්‍රාවන් තොග ඇනෝම් කර ඇති නමුත් අප රජය තවමත් කමිටුපත් කරමින් ඒ පිළිබඳව සලකා බලමින් සිටිනවා රටේ පවතින කෝවිඩ් 19 වසංගත තත්ත්වයේ පාලනය කිරීමට කෝවැක්ස් පහසුකම යටතේ ලැබෙන එන්නත් සංඛ්‍යාව ප්‍රමාණවත් වේයයි රජය සිතන්නේද නොඑසේනම් ඒට අමතර තවත් එන්නත් මෙරටට ගෙන්වීමට රජයේ කටයුතු කරනු ලබන්නේද ඒ කුපමණක්ද රටේ සමස්ත ජනගහනයටම සරිලන එන්නත් ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය අපේක්ෂා නොකරන්නේ නම් මිලදී ගනු ලබන එන්නත් ලබා දීමට ප්‍රමුඛතාවයේ ලබා දෙන පිරිස කවුරුන්ද එසේ මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගන්නේ කෙසේද දරු කතානායකතුමනි අපිට අහන්නට ලැබුණා රුපියල් බිලියන 10ක ණයක් පින්වෙන් රජය විවිධ ආයතන සමග සම්බන්ධ වෙන්න හදනවා කියලා මම රජයට මතක් කරන්න කැමතියි ලෝකේ වටේ ගිහිල්ලා ණය ඉල්ලන්න අවශ්‍ය නැහැ රුපියල් මිලියන බිලියන 10ක ඒ මොකද අර සීනි වලින් ගසා කාපු රුපියල් බිලියන 10 තියෙනවා ඒක පාවිච්චි කළා පුළුවන් මේ එන්නත වෙනුවෙන් මේ මුදල කැප කරන්න මගේ 6 වෙනි ප්‍රශ්නේ කෝවිඩ් සඳහා එන්නතක් මෙරටට ආනයනය කිරීමට අදාළ කටයුතු සඳහා රජය විසින් කමිටුවක් පත් කර තිබෙන අතර එම කමිටුවේ සමාජිකින් සහ ඔවුන්ගේ සුදුසුකම් මෙම සභාවට ඉදිරිපත් කරන්නේද එම කමිටුව විසින් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද එන්නත් මෙරටට ගෙන්වීමට එම කමිටුවට බලාපොරොත්තු එම කමිටුව බලාපොරොත්තු වන්නේ කවදා එම ක්‍රියාවලිය රජය විසින් මීට පෙර කරන ලද ඇන්ටිජන් ගනුදෙනුව ආකාරයටම තම හිතවතුන්ට ප්‍රමුඛතාවය ලබා දී සිදු කිරීමට බලාපොරොත්තු වන්නේද එසේ නොවන්නේ නම් එම ක්‍රියාවලිය මේ අවස්ථාවේදී සභාවට ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේද නොවේසේ නම් මේ මන්ද මේ සභාවෙම නිවාඩ් කබ්‍රාල් ඇමතිතුමා කිව්වා හොඳ දක්ෂය කණ්ඩායමක් පත් කළා තියෙනවායි කියලා එන්නත ගෙන්නන්න දැන් කොච්චර දක්ෂද කිව්වොත් තාමත් තීන්දුවක් අරගෙන නැහැ මොන එන්නතද ගෙන්නන්නේ කවදද කියන කාරණාව පිළිබඳ 7 වෙනි ප්‍රශ්නය කොවිඩ් වෛරසයේ මැඩලීම සඳහා ආයුර්වේද සහ දේශීය වෛද්‍යවරුන් විවිධ ඖෂධ මේ වන විට ඉදිරිපත් කර ඇති අතර රජයට සම්බන්ධ වගකීතු පුද්ගලින් රසක්ද එම ඖෂධයේ ප්‍රසිද්ධියේ පානය කරමින් රටේ ජනතාවද ඒවා ලබා ගැනීමට දිරිගන්වා තිබෙනවා ඒ අතරින් කවර හෝ ඖෂධයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආයුර්වේද වෛද්‍ය සභාවේ හෝ
ඖෂධ නියාමනය සම්බන්ධ වෙනත් රාජ්‍ය ආයතනක් විසින් කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කිරීම සඳහා අනුමැතියක් ලබා දී තිබේද? එසේනම් ඒ පිළිබඳව විස්තර මේ සභාවට ඉදිරිපත් කරන්නේද? එසේ නොමැතිනම් එම ඖෂධ කොවිඩ් 19 සඳහා ප්‍රතිකාරයක් ලෙස අනුමත කර නොමැති බව ප්‍රසිද්ධ ප්‍රකාශයක් රජය කරන්නේද? අටවෙනි ප්‍රශ්නේ එසේ කිසිඳු අනුමැතියක් එම ඖෂධ සඳහා ලැබී නොමැතිනම් රජයේ දේශපාලන පාර්ශවයන් විසින් දිගින් දිගටම එම ඖෂධ ප්‍රවර්ධන කිරීම තුළින් ජනතාව නොමග යවන බව රජය පිළිගන්නේද? එසේ විවිධ ව්‍යාජ ඖෂධ ද්‍රව්‍ය ප්‍රවර්ධනයක් නිෂ්පාදනය සහ බෙදා හැරීම නීති ඉදිරියේ වරදක් බව රජය පිළිගන්නේද? එම ඖෂධ කොවිඩ් 19 සඳහා ප්‍රතිකාරයක් ලෙස ජනතාව නොමග යවමින් නිෂ්පාදනය කර බෙදා හරින පුද්ගලින්ට එරෙහිව රජයේ ගනු ලබන ක්‍රියාවාර්ගයන් මොනවාද? එසේ නොගන්නේ නම් ඒ මන්ද? ගරු කතානායකතුමනි, මම මේ අවස්ථාවේ සභාගත කරනවා කොවිඩ් පළවෙනි රැල්ලේ විශිෂ්ට කාර්යභාරයක් එය මර්ධනය කරන්නට ඉෂ්ට කරපු අනිල් ජාසිංහ වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා වර්තමාන අමාත්‍යංශ ලේකම්වරයෙක් හැටියට කටයුතු කරනවා. එතුමා කියනවා මෙන්න මෙහෙම, විද්‍යාව අනුව කටයුතු කළ යුතුයි. මෙවැනි රෝගාබාධ ආවම විවිධ අය මතුවෙනවා. නමුත් ධම්මික පැණිය නම් අපට තියෙන තොරතුරු අනුව කිසිදු වැදගත්කමක් නැහැ. ජනතාව මුලා කරන පැණියක් පමණයි. ඉතින් අපි දැක්කා, මන් දන්නේ ඔබතුමත් බිව්වේ ධම්මික පැණියද කියලා. අපි දැක්කා විවිධ ඇමතිවරුන් ඒ පැණිය පාවිච්චි කරනවා, අනුභව කරනවා. මම අහන්න කැමතියි.